අද මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ ඊයේ දිනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර අත්සන් කරපු ලංකාවේ අනාගතයට ලංකාව ඉතිහාසයට ඉතාම බරපතල බලපෑමක් සිද්ධ කරන ගිවිසුම් ගණනාවක් සම්බන්ධයෙන් වෙනත් ආකාරකින් කියනවනම් ලංකාව විජිතකරණයට තවත් ලංකාව නිදහස් රාජ්‍යයක් ලෙස පවතින ලංකාව ඉන්දියානු විජිතයක් බවට පත් කිරීම සඳහා අත්සන් කරපු ගිවිසුම් සම්බන්ධයෙන් විරෝධය පළ කරන සහ ඒ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම කරන්න තමයි අද අපි මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. දැන් ඊයේ දවසේ අත්සන් කරපු ගිවිසුම් අතර මාධ්‍යට ප්‍රකාශ කරපු ආකාරයට ගිවිසුම් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේකේ මූලික කාරණේ තමයි ත්‍රිකුණාමලයේ ඉලක්ක කරගත්ත ආර්ථික කලාපයක් ආරම්භ කිරීම. දෙවැනි කාරණ තමයි ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සියලුම් පැතිවල අධිකාරිත්වය ආධිපත්‍ය ඉන්දියාව අතට ගැනීම සහ ඊට අමතරව ඒකත් එක්ක සම්බන්ධ තවත් ව්‍යාපෘති ගණනාවක් මේගොල්ලෝ යෝජනා කරලා තියෙනවා. දැන් මේකේ ව්‍යාපෘති විදිහට ගත්තොත් එහෙම මේක මේ ව්‍යාපෘති හඳුන්වන්නේ මේ ගිවිසුම හඳුන්වන්නේ මේගොල්ලෝ මේ ගොඩනගන්න මධ්‍යස්ථානයේ ජාතික හා කලාපීය කාර්මික හා බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය. මෙන්න මේ නමින් තමයි ත්‍රිකුණාමලයේ මේ ආර්ථික කලාපය ආරම්භ කරන්න හදන්නේ. එතකොට මේක බහු මේ ආර්ථික කලාපය ඉලක්ක කරගෙන සහ ලංකාවේ වෙළඳපළ ඉලක්ක කරගෙන බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නලයක් සම්බන්ධ කිරීම ඉන්දියාව හරහා ලංකාවට, ඒ කියන්නේ ලංකාවට සියලුම පෙට්‍රෝලියම් නිෂ්පාදන රැගෙන ඒම සඳහා නලයක් ඉදිකිරීම, ඊට පස්සේ ලංකාවේ හයිඩ්‍රෝකාබන් ගවේෂණය කිරීම සහ ඒ නිෂ්පාදනය කිරීම, ඒ සම්බන්ධ කර්මාන්තය ආරම්භ කිරීම, ඊට පස්සේ ත්‍රිකුණාමලයේ සහ කොළඹ වරාය අතර භූමි ප්‍රදේශයේ සංවර්ධනය කිරීම, ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ඉඳලා කොළඹ දක්වා තියෙන භූමිය සංවර්ධනය කිරීම නාමයෙන් යම් කිසි ව්‍යාපෘති ගණනාවකට අවතීර්ණ වීම, ඊළඟට භූමියෙන් ලංකාවයි ඉන්දියාවයි සම්බන්ධ කිරීම. මේක දැනට තොරතුරු වාර්තා වෙන ආකාරයට මන්නාරම හරහා තමයි මේ පාලම හදන හදන සාම්ප්‍රදායිකව අපි සලකන ආදම්ගේ පාලම කියලා හඳුන්වන ප්‍රදේශය හරහා තමයි මේ යෝජනා තියෙන. මොකද එතන තමයි ලංකාවේ ඉන්දියාව සම්බන්ධන පටුම ස්ථානය. ඒ හරහා තමයි දැනට තොරතුරු වාර්තා වෙන ආකාරයට මේ භූමි සම්බන්ධය හදන්න හදන්නේ. ඊළඟට විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කිරීම. ඊට පස්සේ ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව විසින් හඳුන්වා දීපු UPI කියන බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමේ ජංගම දුරකථන ඇප් එකක් කරා, නැත්නම් මෘදුකාංගයක් කරා විවිධ බැංකු අතර මුදල් හුවමාරු කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් මුදල් හුවමාරු කිරීම සඳහාත් අවසර හිමින දැනට රටවල් ගණනාවක කිහිපයක ක්‍රියාත්මක වෙන යුනිෆයිඩ් පේමන්ට් ඉන්ටර්ෆේස් කියන මේ ක්‍රමවේද තමයි මේ UPI කියලා මොන් හඳුන්වන්නේ. ඒක තමයි මේ හඳුන්වා දෙන්න උත්සාහ කරන්න හඳුන්වා දෙන්න යෝජනා කරලා තියෙන්නේ. ඊළඟට සම්පූර්ණ බලශක්ති මධ්‍යස්ථානයක් ගොඩනගන්න, ඒ වගේම අවසාන කොටස තමයි මේ ඒකාබද්ධ සත්ව පාලන ගිවිසුමක් අත්සන් කරන්න. මේක තමයි ඔවුන්ගේ ප්‍රකාශිත දැනට තියෙන සැලසුම් වල ප්‍රකාශිත කොටස. දැන් මේ සම්බන්ධයෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඉතාම පැහැදිලිව පසුගිය මාස කීපය පුරාම අවධාරණය කරා මේ රටේ දේශපාලන හැරවුම් ලක්ෂ්‍යෙම ඊළඟට වෙන්නේ මෙතන කියලා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි පසුගිය ජාත්‍යන්තර කම්කරු දිනේ විවිධ දේශපාලන ව්‍යාපාර විවිධ සටන් පාඨ ගණිතය අපි ගත්ත ප්‍රධාන සටන් පාඨ දෙකක්. පළවෙනි එක තමයි IMF මරවුගුලට සහ ඇමරිකන් ඉන්දියන් විජිතකරණයට එරෙහි ජාත්‍යන්තර කම්කරු දිනේ කියලා තමයි අපි ගත්තේ එදා තේමා පාඨය. එදා මේ තේමා පට්ටේ ගණිතයේ සමහරුන්ට තිබුණා විවිධ විවාද. මොකද්ද මේ ඉන්දියානු විදිහක් තියෙන්නේ, මොකද්ද මේ වෙන්න යන්නේ, ඇයි ඔයගොල්ලෝ ඉන්දියන් විජිතකරණය කියලා කියන්නේ, ඇයි ඇමරිකන් කතාවක් කියන්නේ කියලා එදා ඒ කියපු එක ගැන ප්‍රශ්න කරපු සැකසංකා පළ කරපු අයට දැන් අද ඒකේ අලුත් පිටුවක් පෙරලා දෙනවා. මේක ඉවර නෑ, තව ඉස්සරහට තව තියෙනවා, මේකේ තව ඉස්සරහට යන තියෙන තව පීවර ගණනාවක් තියෙනවා. ඇමරිකන් ව්‍යාපෘතිය තාම ආවේ නෑ, ඒවත් එන්න නියමිතව තියෙනවා. ඇමරිකන් යුද ගිවිසුම් එන්න නියමිතව තියෙනවා, ඒව ඉස්සරහට අපිට බලන්න පුළුවන් වෙයි. නමුත් මේ වෙලාවේ තියෙන ඉන්දියාවේ පරිච්ඡේදයෙන් ඉන්දියාව ලංකාවය තුල කරන්න හදන වැඩ කොටසේ ඔවුන්ගේ ආක්‍රමණයේ පළවෙනි පරිච්ඡේදය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක අපි බොහොම පැහැදිලිව මෙවැනි විග්‍රහයකට ආවේ නිකන් නෙමෙයි. පසුගිය අප්‍රේල් මාසෙ ඉඳලා ආරම්භ වූ විශේෂයෙන් පෞගිය මාර්තු ඒ පසුගිය අවුරුද්දේ මුල භාගෙ ඉඳලා ආරම්භ වෙච්ච තෙල් විදුලි ගෑස් අර්බුදය අපි දැක්කා. ඒ අර්බුදය උත්සන්න වෙනකොට අර කිසිම ආකාරයක ආර්ථික ඥානයක්වත් දේශපාලන ඥානයක්වත් ප්‍රායෝගික ඥානයක්වත් නැතුව දේශපාලනය කරපු රට හසුරුවපු රාජපක්ෂ කල්ලිය. මේක ගෝඨාභය රාජපක්ෂ ප්‍රශ්නයක් විතර නෙමෙයි, මේකට මහත්තුරු කාටවත් එදා උත්තර දෙන්න බැරුණා ඒ ප්‍රශ්නවලට. ඒ ප්‍රශ්න විසින් ප්‍රශ්නේ උඩු දිව්වා. මේ රටේ ඇතිතරම් ආර්ථික විශේෂඥයෝ ගිය 2021 කේ අවසාන කාල පරිච්ඡේදය ඉඳලා සැකපල කරා මේ රටේ විදේශ විනිමය සංචිතය හෙදෙනවා කියලා. ඒතර අජිත් නිවාඩ් කබ්රාල් කිව්වේ ඒවා හිතෙන්නේ නැහැ, එහෙම බය වෙන්න එපා, ඒවට කවුරුත් කලබල වෙන්න එපා කියලා. බැසිල් රාජපක්ෂ මේ ලංකාවේ කරන උන්ඩියල් හවාලා ගනුදෙනු හරහා කරන වංචනික විදේශ මුදල් ලංකාවට ගෙනීම ගැන කියද්දි කිව්වේ ඒවා ප්‍රශ්නයක් නෑ, ඒවා අපි බලා ගන්නම් කියලා.
අවසානයේ කරකිලා ආවා විශාල තෙල් සහ ගෑස් විදුලි අර්බුදයකට. ඒ අර්බුදයේ වෙලාවේ ඉන්දියාව අර්බුදයට පුදුම උනන්දුවකින් මැදිහත් වුණා. ඩොලර් බිලියන 3.9ක් දුන්නා කෙලින්ම ලෝස් නැතුව ඉන්දියාව. ඒ ඩොලර් බිලියන 3.9 දෙනකොටම අපි දන්නවා ඒක පිටිපස්සේ ඊළඟට ඉන්දියානුවේ මෙන්න මේ කුමන්ත්‍රණය මේ ආර්ථික කොල්ලේ සඳහා අවශ්‍ය සූදානම් ඉන්දියාව කරනවා කියලා. ඒ නිසා දැන් අද ඉන්දියාවේකට සූදානම් වෙමින් තියෙනවා. මේ සූදානම් වෙන ඉන්දියාව 1980 දශකයේ තිබුණු ඉන්දියාවටත් වඩා ඊටාම දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් වෙන ගුණාත්මකව තියෙන වෙන තැනක. ඒක තමයි මේ රටේ ජනතාව අඳුරගන්න ඕනකම තියෙන එක කාරණයක්. මොකද අද ඉන්දියානු ආර්ථිකය ලෝකයේ දැන් මේ ඉදිරි කාර්තු කීපය තුළ ලෝක ආර්ථික අවපාතයක් වෙන නියමිතයි කියලා විශේෂයෙන් ආර්ථික විශ්ලේෂකව ගණනාවක් පළ කරනවා. විශේෂයෙන් මේක ඒ ආර්ථික අවපාතය එන්න නියමිතයි කියලා කියන්නේ යුරෝපීය රටවල් වලට එක්සත් ජනපදයේ සහ විශේෂයෙන් බටහිර කේන්ද්‍ර කරගත්ත ආර්ථිකය තමයි ඉන්න නියමිතයි කියලා කියන්නේ. ඒ වගේම සමහර මේ පෙරදිග ආර්ථිකය පෞගීකල වර්ධනය වෙච්ච චීන වගේ රටවලටත් මේ ආර්ථික අවපාතය බලපානවා කියලා උන් කියනවා. නමුත් ඒ හැම කෙනාගේම තියෙන ප්‍රෙඩික්ෂන් වල නැත්නම් හැම කෙනාගේම තියෙන පුරෝකථනයන්ගේ ඔවුන් හැම කෙනාම බොහොම දැඩිව කියන කාරණේ තමයි ඉන්දියානු ආර්ථිකයට මේ අවපාතය තුළ කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඉදිරි අවුරුදු 10 ඇතුළත ඉන්දියානු ආර්ථිකයේ වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක තමයි ඔවුන්ගේ එක නිගමනයක්. එතකොට මේ ආර්ථික ප්‍රසාරණ කුවම්පස කවුරුත් හිතන්න එපා මේ ඉන්දියාවේ ජනතාවගේ ආර්ථික නෙමෙයි මේ ප්‍රසාරණ වෙන්නේ. ඉන්දියාවේ අදානිලා අම්බානිලා වගේ ලෝකේ දැන් ඉන්න අංක එකේ ධනවතුන්ගේ ආර්ථික ප්‍රසාරණ වෙන්නේ. ඒ නිසා ඒ ආර්ථික ප්‍රසාරණයට ඒ ප්‍රාග්ධන ප්‍රසාරණයට ඒ ප්‍රාග්ධනයට අලුතෙන් බිම් හොයාගෙන යන්න නැත්නම් අලුතෙන් විවිධ රටවල් වලට කඩාව දින්න අලුත් සූරාකෑම සඳහා අලුත් බිම් නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඒ බිම් නිර්මාණය කරගැනීමේ අවස්ථාවය ඇතුළේ තමයි ලංකාව දැන් ස්ථානගත වෙන්න හදන්නේ. දැන් අපි දැක්කා මේ අද කොහෙද අලිසබ්රි අමාත්‍යවරයා මේ හැම එකටම මොන හරි දෙයක් කියලා ඒ ආණ්ඩුවට ප්‍රශස්ති ගායනා කරන තැනට පත්වලා ඉන්න අලිසබ්රි. ඔහු කියනවා මේ අපි කොහොමත් මෙහෙම එකක් හදාගෙන හිටියා. සිංගප්පූරුව තමයි මේක කලින් දෙන්න හිටියේ. මේ ඉන්දියාවේ යනකොට හම්බුණා ඉන්දියන් අගමැතිවරයා. ඒ නිසා ඉන්දියන් අගමැතිවරට දුන්නාම එයා මගදී හම්බිලා හා කිව්වා කියලා. මේක ඒ වගේ හම්බයක් නෙමෙයි, බොරු කියන්න එපා. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන අර දැන් ඉන්දියාව අත අඹරලා මේ අස්සම් කරගන්නවා මේක. එතකොට අලිසබ්රි කියනවා නෑ ඉන්දියාව අත අඹරුණේ අපිම තමයි අත අඹරගෙන ඉන්දියාව ගාවට ගියේ කියලා. ඒක තමයි අලිසබ්රිගේ ප්‍රකාශය තියෙන්නේ. එහෙම දෙයක් නෙමෙයි ඉතන පැහැදිලිව තියෙන්නේ. මේ ඩොලර් බිලියන 3.9ක් කරා දීලා ගත්ත ඒ ග්‍රිප් එකේ ඒ ආර්ථිකයේ සහ දේශපාලන හැසිරීමේ බලය තමයි දැන් මේගොල්ලෝ යොදවන්න හදන්නේ මේ ව්‍යාපෘති සඳහා. එතන මේ ව්‍යාපෘතිවල දින අවධානය මොකක්ද? ඒක තමයි මම හිතන්නේ අපි අවධානයම් කරන කාරණේ. දැන් මේක කියද්දී වෙන මේ කරුණ අපි අවධාරණය කරන්න ඕනේ. දැන් දේශපාලනේ තියෙනවා අර ඒ කියන්නේ යම් කිසි දිග ප්‍රක්ෂේපිත විශ්ලේෂණ කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන දෙයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රක්ෂේපිත විශ්ලේෂණයක් කියලා කියන්නේ ඒ කියන්නේ අපි අර ප්‍රොජෙක්ෂන් ඇනලයිසිස් එකක්. ඒ කියන්නේ අපි යමක් මේ වෙන මොහොතේ වෙන දේ නෙමෙයි ඒ දේ තව තැනකට ගියහම පස්සේ නැත්නම් තව අවුරුදු කීපයකින් පස්සේ ඒ දේ ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? නැත්නම් ඒ දේ තව තැනකට ගිහිල්ලා ඒ ප්‍රක්ෂේපණ එක තැනකට පතිත වෙලා ඊළඟට තව තැන් කීපයකට පතිදෙනවද? ඒවෙන් ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද කියලා තමයි අපි සාමාන්‍ය විශ්ලේෂණයක් කියලා කියන්නේ. එතකොට මේ අපේ ඉදිරිපත් කිරීම එවැනි විශ්ලේෂණයක් මත පදනම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දවසේ පින්තූරේ ගත්තොත් එහෙම හරි ලස්සනයි, මෝඩි ඉන්නවා මේ පැත්තේ ඉනාවිලා, රනිල් ඉන්නවා මේ පැත්තේ ඉනාවිලා, දෙන්නා ලස්සනට අතරක් දීලා මේක අස්සම් කරනවා. ඊට පස්සේ ප්‍රකාශනිකුත් වෙනවා, ආර්ථිකය හදනවා කියලා කියනවා, ඉන්දියාව හැමදාම මිත්‍රය කියලා කියනවා, අපි කොහොමත් මේවා බලා ගන්නවා කියලා කියනවා, මේ ළමයාට රසණී පුණා පස්සේ අපි තමයි බෙහෙත් දෙන්න කියලා කියනවා. ඒ වගේ ඒවා කියනවා මෝඩි. හැබැයි ඒවා කිව්වට ඒක ඒ දවසේ පින්තූර නෙමෙයි අපි බලන්න ඕනේ. මේ ආර්ථික ක්‍රියාමාර්ග, මේ දේශපාලන ක්‍රියාමාර්ග, මේක කොහෙටද ප්‍රක්ෂේපණය වෙන්නේ, මේකෙන් කොහෙටද ඊළඟට මේක ගිහිල්ලා වැටෙන්නේ, සහ ඉදනින් පස්සේ තව කීතනකට මේක පොළාපයින්වද, ඒක ඇති වෙන ප්‍රතිභාග මොකද්ද කියන තමයි අපි සලකන්නේ දේශපාලනදී. ඒ නිසා මෙන්න මේ කරුණවත පදනම් වෙච්ච විග්‍රහයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ අවධානම තමයි අපි මේ අවස්ථාවේ මතු කරන්නේ. පළවෙනි කාරණේ තමයි මේ පෙට්‍රෝලියම් නලේ. දැන් මෙවැනි පෙට්‍රෝලියම් නලයක් එළීමේ අවශ්‍යතාවය මොකක්ද? දැන් එකක් තමයි රුසියාවට ඇතිවිච්ච ආර්ථික සම්බාධකත් එක්ක ඉන්දියාව විශාල වශයෙන් රුසියාවේ තෙල් මිලදී ගත්තා. ඒ නිසා ඉන්දියාව ලංකාවට තෙල් ලංකාව ඇතුළු බොහෝ රටවල් වලට තෙල් අපනයනයේදී විශාල ආදායමක් ඉපුවා. සාමාන්‍යයෙන් දැනට සලකන්නේ ඉන්දියාවේ තෙල් අපනයනයෙන් ආදායම උපයන රටවල් අතර ඉදිරියෙන් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා ඉන්දියාව එහෙම විශේෂ තෙල් හැකියාවක් නැතුව මේ ආසියා රුසියාවේ ඇතිවිච්ච අර්බුදේ පාවිච්චි කරා ඔවුන්ගේ තෙල් වෙළඳාම සඳහා. එතකොට ලංකාවෙත් මේ IOC එක විශාල ලාභයක් අත්පත් කරගත්ත මේක හරහා. ඉතින් ඒක අපිට පැහැදිලි. දැන් ඒ තාවකාලික සාධක තියෙන අතරතුර මේගොල්ලෝ උත්සාහ කරනවා ලංකාවේ තෙල් වෙළඳ පොළට තවත් අඩියක් තියන්න නලයක් දාලා. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් නලවලින් ගේන එක හොඳයි නේ, නැව්වලින් ගේනවට වඩා වියදමත් අඩු වෙනවනේ කියලා. ඉතින් වියදම අඩු වෙනයි කියලා ලංකාවේ වෙළඳපළේදී ඒගොල්ලෝ අඩුවෙන් දෙන්නේ. අපි දැන් මේ ලංකාවට ලාභෙට දෙන්න ඕනේ අපේ මේ අලුුණ රෙමේ කියලා. එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔවුන් විශාල ලාභයක් මේකින් අත්පත් කරගන්නවා. මේක ප්‍රධාන කාරණේක නෙමෙයි.
දැන් ඉන්දියාවට ලංකාවේ වෙළඳපළ සැලකුවොත් එහෙම සමහරට ඉන්දියාවේ ප්‍රාන්තික ඉන්න ජනගහනටත් වඩා අඩුයි ලංකාවේ වැඩි අඩුයි ලංකාවේ ජනගහනය. ඉන්දියාවේ ප්‍රාන්තවලත් මීට වඩා ජනගහනයක් ඉන්නවා. සමහර වෙලාවට ඉන්දියාවේ ප්‍රධාන නගර ගත්තොත් එමේ නගරවල ඉන්න ලංකාවේ ඉන්න ජනගහනට වඩා වැඩි ජනගහනයක්. ඒතර මේ ඇත්තටම ඉන්දියාවේ ටවුන් එකේ බිස්නස් එකට තමයි මේ මැදිහත් වෙන්න හදන්නේ. ඒකේ සමහරට කොටසකට තමයි මේ තෙල් නලයක් දාලා මැදිහත් වෙන්නේ. තෙල් නලයට විශාල වේදමක් යනවා. ඒතර ඉන්දියාව ඇයි මෙහෙම දෙයක් කරන්නේ? එතකොට තමන්ගේ නගරේ තමන්ගේ ඉන්දියාව කියන රටේ තියෙන වෙළඳපළේ නගරයක තරම් බිස්නස් එකකට වෙළඳාමකට විශාල වීදමක් කරලා ඩොලර් බිලියන ගාණක් වීදම් කරලා නලයක් දාලා මොකද්ද මේ කරන්න හදන ඉන්දියාව? එකක් තමයි පළවෙනි කාරණේ බලශක්තිය කියන එක ලෝකේ සලකන්නේ සාමාන්‍ය රටක දේශපාලන ස්වාධිපත්‍ය තීරණය වෙන ප්‍රධාන සාධකයක් විදිහට බලශක්ති ස්වාධිපත්‍ය. එතකොට මේ බලශක්ති ස්වාධිපත්‍ය අහිමි වීම අහිමි කර ගැනීම ලෝකේ පුරාම විවිධ අවස්ථාවල රටවල ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා මේ ඉන්දියාව මේ විදිහටම තෙල් සැපයුම නිසා බංග්ලාදේශ සහ විශේෂයෙන් නේපාලේ විශාල අධිකාරීත්වයක් ගොඩනගාගත්ත දේශපාලන හසුරුවන්නේ. දැන් නේපාලේ කොමියුනිස්ට් පක්ෂය ජයග්‍රහණය කළත් අන්තිමට නේපාලට බැරිුණා ඉන්දියාවේ ග්‍රහණයෙන් ගැලවෙන්නේ. ඒ නිසා ඉන්දියාව සාමාන්‍ය නේපාල දේශපාලනේ සලකන්නේ ඉන්දියානු හිතවාදීව හැසිරෙන දේශපාලනයක්. නැත්නම් ඉන්දියාවේ රූකඩ දේශපාලනයක් විදිහට තමයි නේපාල දේශපාලනේ සලකන්නේ. ඒතර බංග්ලාදේශයේ මීට අවුරුදු ගානකට කලින් මේ ඉන්දියාවේ තෙල් මත විශාල වශයෙන් පදනම් වෙලා ඉඳලා පසු කාලන ටික උන් එකෙන් එලියට ආවා. එතකොට ලෝකේ මේ ඉන්දියාවේම තෙල් ගත්ත රටවල එහෙම අත්දැකීමක් තියෙනවා. ඒතර එහෙම තියෙද්දි තමයි ලංකාව සූදානම් වෙන්නේ මේ තෙල් නලයක් කරා ලංකාවේ තෙල් වෙළඳාම සම්පූර්ණ ඉන්දියාවත් එක්ක සම්බන්ධ කරන්න. ඉතින් එතකොට දෙවෙනි කාරණය තමයි දැන් ඉන්දියාව මේ තෙල් නලය එළුවට පස්සේ ඉන්දියාවට ඉතාම අඩු මිලට ලංකාව තුළ තෙල් ගේන්න පුළුවන් ප්‍රවාහන වීදම සම්පූර්ණයෙන්ම මැකෙනවා කැපෙනවා. එතකොට සමහරට ඉන්දියාව එක්ක දැන් අපි ලංකාවේ තෙල් වෙළඳාම විවෘත කරනවා. සිනෝපෙක් එක එනවා, තවත් ඕස්ට්‍රේලියානු සමාගමක් එනවා, IOC එක තියෙනවා සහ සිපෙට්කෝ එක තියෙනවා. මේ විදිහට තෙල් වෙළඳපළ විවෘතයි කියලා කිව්වට එක්කෙනෙක් ඉන්නවා ඉතාම අඩු මිලට තෙල් සැපයුම ලබා ගන්න. එතකොට ඒ නිසා අනිත් පැත්ත වෙන්න පුළුවන් දේ තමයි ඔවුන්ට පුළුවන් වෙනවා තරංගකාරී මිල ක්‍රමයේදී ඉතාම පැහැදිලිව ඉතුරු තරංගකරුවන්ව ඉවත් කරන්න. ඒ නිසා මේ తాවකාලිකව මේ තියෙන තරංගකාරී තත්ත්වය ඉවත් වෙලා ක්‍රමානුකූල ඒකාධිකාරී තෙල් වල සම්පූර්ණ ඒකාධිකාරය ගොඩනැගෙන්න පුළුවන් ඉන්දියාවට. ඒ නිසා ඒවා ඉදිරිදී වෙන නිමිති දේවල් නිසා පැහැදිලිවම මේ තෙල්වල ඒකාධිකාරය ඉන්දියාව අතර පත්වීම බලශක්ති ස්වාධිපත්‍ය පත්වීම බරපතල ප්‍රශ්නයක්. ඉතින් මේක තෙල් විතරක් නෙමෙයි, මේකට සම්බන්ධ විදුලිය, ඊළඟට මේගොල්ලෝ හයිඩ්‍රෝකාබන් ගවේෂණය කරන්න සූදානම් වෙනවා සහ නිෂ්පාදනය කරන්න. ඒතර ඒක පැහැදිලිව මේකේ ගිවිසුම් මේකේ කොන්දේසි අපි දන්නේ නැහැ. දැනටමත් අපිට පේනවා ඉන්දියාව ගාව ධන ගහලා තියෙන විදිය. ඒ නිසා මේ ලංකාවේ තියෙන සම්පත් ස්වභාවික සම්පත් පාවිච්චි කිරීමේදී අස්සම් කරන ගිවිසුම් අනිවාර්යෙන්ම මේ අර වත්ත බද්දට දීලා ඇස්සර දතින වෙන වගේ ගිවිසුම් වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගිවිසුම් අනිවාර්යෙන්ම ලංකාවට පාඩු දෙන පාඩු සහිත ගිවිසුම් බවට පත් වෙයි. ලංකාවේ සම්පත් කොල්ල කෑම අදාන්ලට අම්බාන්ලට ඕන විදිහට ලංකාවේ බලශක්ති කොල්ල කෑම සහ ඉන්දියානු ආර්ථික අවශ්‍යතාවලට ඒව කොල්ල කෑම මේ හරහා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේකේ අනිත් පැත්ත හයිඩ්‍රෝකාබන් ගවේෂණය ඇතුළේ තියෙන. ඊළඟට දැන් මේකටම සම්බන්ධයි මේ තෙල් නලයේ ලීමත් එක්ක සම්බන්ධයි මේ ත්‍රිකුණාමල ආර්ථික කලාපේ. දැන් අපි දන්නවා දැන්ටමත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකේ අයිතිය තෙල් ටැංකි වල බලය පහුගිය අවුරුදු කීපයකට කලින් ගත්තා. මොකද මේ ලංකාවේ පාලකයෝ දවස ගානේ දවසට ජීවත් වුණාට දැන් ඉන්දියාවගේ රටවල් දැන් සැලසුම් හදලා තියෙන 2075ට දැන් ලෝකේ සාකච්ඡාවක් තියෙනවා 2075 ඉන්දියානු ආර්ථිකයේ ලෝකේ දෙවෙනි ආර්ථිකය බවට පත් වෙනවා කියලා. එතකොට ඉන්දියාව දැන් සැලසුම් හදන්නේ ලෝකේ ඒ දක්වා සැලසුම් හදන්නේ. එතකොට මේ මීට අවුරුදු කාලකට කලින් තමයි ගම්මන්පිල උන්නැහැක ගිහිල්ලා මේ ගිවිසුම් අස්සන් කරලා තෙල් ටැංකි ටික ගත්තේ. දැන් තමයි ඒක ඉතුරු කැල්ලෙන්. දැන් තමයි ඉතුරු කැල්ලෙන්. එතකොට දැන් මේ තෙල් නලයේ එළීමේ ඊළඟ කාරණේ අපිට සැකයක් තියෙනවා. අපිට මේ සම්බන්ධ තියෙනවා සැකයක් මේ තෙල් සැපෙවුම. නැත්තම් අපි දන්නවා දැන් මේ වෙනකොටත් හම්බන්තොට වරාය ඉදි කිරීම හරහා චීනයේ වරාය පසු අත්පත් කර ගැනීම හරහා සහ අම්බන්තොට වරාය සම්බන්ධයෙන් අස්සම් කළ ගිවිසුම් හරහා අම්බන්තොට වරාය ඉඳලා කිලෝමීටර් 75ක් දෙපැත්තට කිසිම ආකාරයකින් තෙල් බිස්නස් එක තෙල් වෙළඳාම කරන්න බෑ. මුහුදත් එක්ක කරන තෙල් වෙළඳාම කරන්න බෑ ලංකාවේ රජයට, නැත්නම් ලංකාවේ වරාය අධිකාරියට හරි ලංකාවේ පෙට්‍රෝලියම්කට හරි කරන්න බෑ. ඒතර එවැනි ගිවිසුම් වල සීමා තියෙනවා හම්බන්තොට අස්සම් කළ ගිවිසුමේ. ඒතර මේගොල්ලෝ සමාජ උත්සාහ කරන්නවා වෙන්න පුළුවන් ත්‍රිකුණාමලයේ වරායත් අත්පත් කරගෙන ත්‍රිකුණාමලයේ ආර්ථික කලාපේ තත්පත් කරගෙන ත්‍රිකුණාමලයේ හරහා ලෝකයේ විවිධ නැව්වලට තෙල් සැපයුම දෙන මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න. සමහරට ඒක කොළඹ වරාය වෙන්නත් පුළුවන්. මොකද ඒකට හේතුව ත්‍රිකුණාමලයේ සහ කොළඹ අතර සම්බන්ධ කරන මේ භූමි ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන කලාපයක් ඉදිරි නම් කරන්න යෝජනා කරනවා. ඉතින් අපිට මතකයි පහුගිය කාලේ ටියුෂන් පන්තිවල සමහර ගුරුවරු මේ ත්‍රිකුණාමලයේ කොළඹයි සම්බන්ධ කරලා අර භූමි භාගය සම්බන්ධ කරලා ඒ ටික මෙහෙම මෙහෙම ඉරිවලින් පාට කරලා ලංකාව දෙකට වෙනවා කියලා මේ පහුගිය කාලේ ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න සූදානම් වෙච්ච ගිවිසුම ගැන අඳුනා
තියෙනවා රාජපක්ෂ බලයට එන්න කලින් දැන් ඒගොල්ලන්ට කියනවා මේ ගිවිසුමේ ගැලීම දැන් ඒක ඇවිල්ලා තියෙනවා ඉන්දියාව කියනවා ත්‍රිකුණාමලයේ කොළඹයි සම්බන්ධ කොළඹ වරාය සම්බන්ධ කරපු භූමියෙන් සම්බන්ධ කරපු කලාපයක සංවර්ධන කටයුතු වල සූදානම් වෙනවා කියලා. එතකොට මේක ආර්ථික කලාපයක්ද? මේ ආර්ථික කලාපේ මොකක්ද දෙන ගිවිසුම්? මොනවද කොන්දේසි? මේ කිසිවක් හන් නැතුව තමයි දැන් මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න හදන්නේ. මේක ක්‍රියාත්මක කරද්දී දයෝපගත සිදුවීම තමයි රාජපක්ෂ ජුන්ටාව ඒ පාලනය තුළ අත්උස්සුස්ස ඉන්නවා. දැන් මේව ඔක්කොම ක්‍රියාත්මක කරද්දී හැමදාම මේවට විරුද්ධව ව්‍යාජ ලෙස පෙනී හිටපු ව්‍යාජ ලෙස දේශප්‍රේමයකට කතා කරපු රටගෙන බොරුවට හැමදාම පෙනීනෝ කියලා පෙන්නපු දිනේෂ් ගුණවර්ධනලා ඊට පස්සේ තව රාජපක්ෂ නඩේ ඒ ජාතිකවාදී නාමයෙන් දේශපාලන බලය ගත්තේ නඩේ තමන්ගේ දෙපරැන්දස්ස ගහගෙන වලිගය මේ ආණ්ඩුව ඇස්සේ läගලා ඉන්න එක තමයි මේක ඉතාම හාස්‍යජනක දයෝපගත සිදුවීම. ඒකක් තියෙනවා මේක ඇස්සේ. මේ නාට්‍ය ඇස්සේ. ඒකත් අපිට බලන්න පුළුවන්. එතකොට මේ භූමියෙන් සම්බන්ධය හදන්න යෝජනා කරනවා මේ භූමිය සම්බන්ධ හදන්න යෝජනා කරන්නේ ඉන්දියාව සහ මන්නාරම හරහා තමයි මේ භූමි සම්බන්ධය හදන්න යෝජනා කරන්නේ. ඒතොර මේ භූමිය සම්බන්ධ කිරීම පැහැදිලිවම ඉතින් මේ ටික ඔක්කොම කරාට පස්සේ ඒ කියන්නේ තෙල්වල ආධිපත්‍යයක් ගන්නවා, විදුලි ආධිපත්‍යයක් ගන්නවා, භූමියෙන් සම්බන්ධ කරනවා, වරායවල ටිකක් අල්ල ගන්නවා, ප්‍රධාන ස්වභාවික වරායත් අත්පත් කර ගන්නවා. මේ සියල්ල සිද්ධ වුණාන් පස්සේ අපිට කියන්න තියෙන්නේ ඒතොර ලංකාව අපේ සටන් අපි කියපු කාරණේ විජිතකරණේ ගොදුරු බවට ලංකාව පත් වෙනවා. ලංකාව එක්ක ලංකාව ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තය බවට පත් වෙනවා. එක්ක උතුර සහ නැගෙනහිර ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තය බවට පත් වෙනවා. ඒක තමයි මේ මේ ආර්ථික සහ මේ ඊ අස්සම් කරපු ගිවිසුම් වල දේශපාලන යොමුව මේකේ ප්‍රොජෙක්ෂන් එක නැත්නම් මේකේ තියෙන ප්‍රක්ෂේපණය තියෙන්නේ අන්නේ දක්වා. ඒ නිසා ඒ අනතුරු දකින්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා ඉන්නවා. දැන් ත්‍රිකුණාමල වරාය වගේ එකක් ගත්තොත් එහෙම ඒක ඊටාම මේ සාමාන්‍යයෙන් පහුගිය ලෝක ඉතිහාසෙත් ලෝක විශේෂයෙන් දෙවන ලෝක යුද්ධෙදී සලකන්නේ මේ බ්‍රිතාන්‍යයන්ට ජයග්‍රහණය ලබන්න නැත්නම් බ්‍රිතාන්‍යයන්ට ජපානය පරාජය කිරීම සඳහා බලපාපු ප්‍රධාන යුදමය වැදගත්කම් සහිත තැන් දෙකක් සාකච්ඡා කරනවා සාමාන්‍ය දේශපාලන ඉතිහාසයේ මේ මේ අමරේ ලෝක යුද්ධය දාල යුද ඉතිහාසයේ ඒ ඒ තැන් දෙක තමයි එකක් මලක්කා සමුද්‍ර සන්ධියේ ඒ බලය බ්‍රිතාන්‍යයන් සතුව තිබීම බ්‍රිතාන්‍ය නාවික හමුදා සතුව තිබීම ඊළඟට ත්‍රිකුණාමල වරායේ බලයේ නාවික ඉන්දියා බ්‍රිතාන්‍ය නාවික හමුදා සතුව තිබීම ඒ නිසා මේ ත්‍රිකුණාමල වරාය කියන එක අද ඒක දීවර වරායක් විදිහට නැත්නම් සාමාන්‍ය කටයුතු කරන වරායක් ලෙස පැවතුනාට මේක භූදේශපාලනික වශයෙන් සහ නාවික යුද දේශපාලන වශයෙන් ඉතාම වැදගත් වරායක්. මොකද මේක ස්වභාවික වරායක්. ඒ නිසා මේ ස්වභාවික වරාය බලය ඉන්දියාව අතර යෑම ඉතාම බරපතල කාරණයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මීට කලින් මේ ආර්ථික කලාපේ ඒ කියන්නේ ඉන්දියා මේ මේ ත්‍රිකුණාමලයේ මුල් කරගත්ත ආර්ථික කලාපයේ මීට කලින් සැලකුවා වර්ග කිලෝමීටර් 624ක ආර්ථික කලාපයක්. අපි දන්නේ දැන් අලුත් ගිවිසුමේ කොහොමද මේක සඳහන් වෙන්නේ කියලා. ඒක හරියටම කොළඹ දිස්ත්‍රික්කයට වඩා විශාල ආර්ථික කලාපයක් ඉන්දියාවට මේ ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ මේ කලින් සැලසුම් රණු තිබුණේ. ඉතින් අපි අලුත් සැලසුම් එළියට ආවොත් අපිට බලන්න පුළුවන් ඒක මොකද්ද කියලා. එතකොට මේ සියල්ල සිද්ධ වෙනවා. එක පැත්තකින් ඉන්දියාව ත්‍රිකුණාමලයේ ආර්ථික කලාපය හදනවා, තෙල් නල හරහා සම්බන්ධ වෙනවා, භූමිය සම්බන්ධ වෙනවා, ඊළඟට විදුලි බල පද්ධතිය සම්බන්ධ කරනවා. ඒක විදුලි බල පද්ධතිය සම්බන්ධ කරාම පස්සේ ලංකාවයි ඉන්දියාවයි විදුලි බල වශයෙන් සම්බන්ධ වෙනවා. ඒතකොට ලංකාවේ බල ශක්තිය සම්පූර්ණ ඉන්දියාවට ඒකේ ස්වාධිපත්‍ය අපිට අහිමි වෙනවා. ඉන්දියාවේ ස්විච් එක ඔන් ඔෆ් කරනකොට පුළුවන් ලංකාවේ දේශපාලනේ පාලනය කරන්න. දැන් සමහරු මේ මැසිවිල් නගරම විදුලි බල මණ්ඩලයේ තියෙන වෘත්ති සමිති වලින් තමයි විදුලි බල මණ්ඩලයට මේ මේ දේවල් හසුරවන්නේ. ඒගොල්ලෝ බෝනස් ගන්න වරව ගන්නවා මේව ගන්නවා කියලා. ඒ විවේචනවල තියෙන සත්‍යතාවයක සත්‍යසත්තාවෙන් කෙසේ වුණත් එතකොට දැන් මේ මේවා සිද්ධ වෙන්නේ ඔක්කොම ලංකාව ඇතුළේ වෙන දේවල්. දැන් මේ සිද්ධ වෙන යන දේ කියලා කියන්නේ ලංකාව ඇතුළේ දෙයක් නෙමෙයි. එතකොට මේ ඊළඟට ලංකාවේ විදුලිය වර්ජනය කිරීම සහ වර්ජනය කළ ඕනම ගිවිසුමකට එකඟතාවයට ගැනීමේ හැකියාව ඉන්දියාවත්පත් කරගන්නවා. සහ ඒ විතරක් නෙමෙයි ඉන්දියාව තීරණය කරනවා ලංකාවේ යුනිට් ප්‍රයිස් එක කීයද කියලා විදුලියේ. ඒක ලංකාවේ ආර්ථික නිසා ඉතාම බලපෑම සාගතයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ලංකාවට එන ආයෝජකයෝ සලකන එක කාරණයක් තමයි රටක ආයෝජනවලදී විදුලි වල ඒකක වීදම කොච්චරද මේක සලකන කාරණය. ඒතර අපේ ඒකක වීදම තීරණය කරන්නේ ඉන්දියාව වෙළඳපළ විසින්. ඒතර ඉන්දියාව වෙළඳපළ විසින් අපේ ඒකක වීදම තීරණය කරනකොට අනිවාර්යයෙන්ම ඉන්දියාවට උන්නම් පුළුවන් අපේ ඒකක වීදම ඉහළට ගෙනල්ලා වැඩි කරලා ඒක හරහා ඉන්දියානු ආර්ථිකයට ඒ සියලුම ආයෝජන ගලා යන විදිහට සකස් කරන්න. එතකොට මේ සියල්ල සැලකුවහම පස්සේ ඉන්දියානු ආර්ථිකයට මේ ලැබෙන වාසිය නැත්නම් ඔවුන් මේ මේ අර්බුදය හරහා පාවිච්චි කළ ගන්න වාසිය ඒක විදුලි බලය හරහාත් ලබා ගන්නවා. ඊළඟට සාම්පූර් බල ශක්ති මධ්‍යස්ථානයක් යෝජනා කරනවා. ඒතර සාම්පූර් බලාගාරයකුත් මේ මේ පහුගිය කාල තුන්ම සාකච්ඡාවේ ඒවත් ඉස්සරහට එනවා. ඊළඟට මේකේ ප්‍රධාන කාරණයක් තමයි මේ UPI සිස්ටම් එක.
නැත්නම් මේ ආර්ථිකයේ මුදල් සංසරණය සඳහා රට තුල සහ රටවල් අතර මුදල් සංසරණය සඳහා දැනට ඉන්දියාවත් එක්ක රටවල් 7ක් සම්බන්ධ වෙලා තියෙන UPI සිස්ටම් එක කියන එක. ඉතින් මේක දැන් සාමාන්‍යයෙන් දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු වලට අනුව මේ ක්‍රමවේදය හරහා ජංගම දුරකථනයෙන් පුළුවන් අපිට මුදල් හුවමාරු කරන්න විවිධ ගිණුම් අතර වෙනත් රටවල් වල ගිණුම් අතර හුවමාරු කරන්න පුළුවන්. ඒතකොට මේක සාමාන්‍යයෙන් සලකන්නේ අර බැංකු වලින් ඉවතට යාමක් නැත්නම් බැංකු ක්‍රමයෙන් අර සජීවීව බැංකු හරහා සම්බන්ධ වෙනකොට බැංකු ක්‍රමයෙන් ඉවතට යාමේ පියවරක් විදිහට. ඉතින් ඒතකොට මේකේ අධිකාරිය යන්නේ විශේෂයෙන්ම ඉන්දියානු සමාගමකට. ඉන්දියානු සමාගමක් විසින් තමයි මේකේ අධිකාරිය හසුරුවන්නේ. ඉතින් මේකේ අපිට දැනට තියෙන මේ ඉදිරි සැලසුම් සියල්ල ආවට පස්සේ තමයි මේ සම්බන්ධ අපිට ටිකක් පුළුල් අදහසක් කියන්න පුළුවන් වෙන්නේ. නමුත් දැනට ලෝකේ යනවා සාකච්ඡාවක් මේ ඩී ඩොලරයිසේෂන් කියලා, නැත්නම් ඩොලර් හරණය කියලා සාකච්ඡාවක් දැනට තියෙනවා, සහ ක්‍රියාවලියක් දැනට තියෙනවා. ලබන අගෝස්තු මාසේ කැඳවන් නියමිතව තියෙන බ්‍රික්ස් සම්මුති බ්‍රික්ස් සමුළුවේදී සාකච්ඡා වෙන නියමිතව තියෙන අලුත් මුදල් ඒකකයක් හඳුන්වා දෙන්න. ඉතින් ඩොලර ඩොලරයෙන් ඉවතට යාම කියන එක ලෝකයේ ආර්ථිකයේදී යම් කිසි දෙයක ධනාත්මක ප්‍රවණතාවක් එන්න පුළුවන්. ලෝකයේ ඩොලරයට ලබා ගන්න තියෙන අධික බලය, ඒ බලය දේශපාලනශ්‍රේ පාවිච්චි කිරීම කියලා කාරණේ උඩ ඒක ධනාත්මක සාධකයක්. නමුත් ඒ හරහා තවත් අධිකාරීක බලයට යටත් කිරීම කියන එක තමයි මේක පිටිපස්සේ ඊළඟට එන්නේ. ඒ කියන්නේ මේ ඩිඩොලරයිසේෂන් වලින් එන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක හරහා ඩොලරෙන් ඉවත් වෙලා හැම රටකටම තමන්ගේ මුදල් ඒකකයට වටිනාකමක් ලැබිලා එවැනි තත්ත්වයක් නෙමෙයි ඉන්නේ. ඒක වෙන ගමන් ඒ අතරතුර තවත් කලාපීය කඳවුරු උත්සාහ කරනවා, කලාපීය බලවතුන් උත්සාහ කරනවා තමන්ගේ මුදල් ඒකකය බලවත් කරන්න. ඒ වගේම ওই ඩිජිටල් කරන්සි හඳුන්වා දීපු සමාගම උත්සාහ කරනවා ඒවා බලවත් කරන්න. එවැනි නිසා අද ලෝකේ ප්‍රවණතාව ඒක නිසා ඒ ප්‍රවණතාවේ කොටසක් වෙන්න පුළුවන් මේ UPI කියන මේ ක්‍රමවේදය. ඉතින් අපි ඒක ඉස්සරහට අපිට තව තොරතුරු හරහා තමයි ඒක සාකච්ඡා කරන්න වෙන්නේ. ඊළඟට මේකේ තියෙනවා මේ ඒකාබද්ධ සත්ව පාලනය කියලා. මම හිතන්නේ ඒක නම් යෝජනා කරලා ඇත්තේ මේ පාර්ලිමේන්තුව පාලනය කරන්න වෙන්න පුළුවන්. මොකද ඒකාබද්ධ සත්ව පාලනයක් මොකටද කරන්න කියලා ඉන්දියාවේ ලංකාවේ අපිට වැටෙන්නේ. සමහරට ඒක පාර්ලිමේන්තුව සඳහා ඕ කැබිනට් මණ්ඩලය සඳහා අස්සම් කරපු කොටසක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පශු සත්ව නිෂ්පාදනය සම්බන්ධ තියෙන මේ විවිධ සංවිධාන වලින් මේ සම්බන්ධයේ උන් ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරයි මේක පාර්ලිමේන්තුවට බලපාන්නේ නැත්නම් ලංකාවේ මේ සත්ව නිෂ්පාදනයට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අපි ඉඩකට ලබා දෙනවා. ඉතින් මේ සියල්ල සැලකුවාන් පස්සේ අපිට ඊටාම පැහැදිලි මේක කෙලින්ම මේ සරල කොට අපිට සලකන්න බෑ. බලශක්ති ස්වාධිපත්‍ය, ආර්ථිකයේ ස්වාධිපත්‍ය, ඊළඟට භූමියේ ස්වාධිපත්‍ය මේ සියල්ල අත්පත් කරගන්නවා. මේකේ තව හිලි නොවුණු කිවිසුම් ප්‍රමාණයක් තියෙනවා කියලා අපි සැක් කරනවා. එකක් තමයි දැන් බටහිර ජැටිය තමයි කොළඹ වරායේ ලබාගත්ත මේගොල්ලෝ නැගෙනහිර ජැටියට මේගොල්ලෝ තවමත් සටන් කරනවා. එනිසා නැගෙනහිර ජැටි ඉල්ලීම තියෙනවා. ඒතකොට නැගෙනහිර ජැටියයි බටහිර ජැටියයි ත්‍රිකුණාමල වරායයි මේ සියල්ල ඉන්දියාව අතරට යනවා කියලා කියන්නේ ලංකාවට වරාය බලය අහිමි වෙනවා. ඒක ඉන්දියාවට අවශ්‍යයි. ඉන්දියාව අපි දිගටමකට මේ ගැන කරුණු හෙළිදරව් කරලා දෙනවා. ඉන්දියාවේ තියෙන ඉහළ වැඩියෙන්ම ඉන්දියාවේ බාණ්ඩු හොමාරු වෙන වරාය තමයි ඉන්දියාවේ නේරු වරාය. නේරු වරාය තියෙන ලෝකේ වරාය ශ්‍රේණිගත කිරීම වල 33 වෙනි තැන. දැන් ලංකාවේ කොළඹ වරායේ තියෙන වරාය ශ්‍රේණිගත කිරීම වල 16 17 වෙනි තැන වගේ තියෙනවා. එතකොට ඉන්දියාවට වඩා ලංකාවේ දවස වර්ෂයක කරන බහලුම් එහා මෙහා කිරීම නැත්නම් බහලුම් කන්ටේනර්ස් එහා මෙහා කරන ක්‍රියාවලිය ලංකාවේ වැඩි. ඒක ධාරිතා වැඩි. මොකද ඒක ලංකාව ඉන්දියාව පාවිච්චි කරනවා නැව් ප්‍රතිනැව්ගත කිරීම ක්‍රියාවලිය. ඒ නිසා ලංකාවේ අපනයන ආනන විතරක් නෙමෙයි ලංකාවේ බහලුම් කියලා කියන්නේ ඒ ප්‍රතිනැව්ගත කරන රටවල් ඒ ආයතනත් මේක පාවිච්චි කරනවා. ඒ නිසා ලංකා කොළඹ වරාය කියලා කියන්නේ විශාල ආදායමක් රටට ගෙන වරායක්. ඒතර මෙන්න මේ මුළු ව්‍යාපෘතිය නැත්නම් මේ ව්‍යාපාරය තමයි ඉන්දියාව අත්පත් කරගන්න හදන. ඒ නිසා මේක තියනවාද කියලා අපිට සැකයක් තියෙනවා. ඊට පස්සේ දිගින් දිගටම තිබුණා මේ පෝක් සමුද්‍ර සන්ද්‍රිය හරහා නාවික ගමනාගමන අවශ්‍ය කරන මාර්ගයක් ගොඩ ගන්න ඕන කියලා. මේක දැන් මේ ඉන්දියානු භූමියත් එක්ක ලංකාව සම්බන්ධ කිරීමත් එක්ක කොහොමද මේක කරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ත්‍රිකුණාමල වරායත් අත්පත් කරගෙන පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියානු නාවික මාර්ගයක් ඉදි කරොත් එහෙම එතකොට පැහැදිලිවම අර ලංකාව පහලින් යන තියෙන නාවික ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන්. එතකොට නාවික සැතපුම් විශාල ප්‍රමාණයක් අඩු වෙනවා නාවික ගමනාගමනදී. මේ නාවික සැතපුම් විශාල ප්‍රමාණයක් අඩු වීම නාවික ගමනාගමනදී ඒ නැව් වලට වාසියක්. ඒ වගේම ඒ නාවික ගමනාගමනය සඳහා මේ වරායවල ඉදි කරලා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන මැදිහත් වෙන ඒ ක්‍රියාවලිය හසුරුවන අයට මේකෙන් විශාල ලාභයක් අත්පත් කරගන්න පුළුවන්. හම්බන්තොට වරාය හරහා චීනය උත්සාහ කරනවා නම් MBCD1ක වරාය භූමියේ නැත්නම් වරාය වරාය ආදායම් උපය ගන්න ඒ වරාය පාවිච්චි කරලා ඒ නාවික ගමනාගමන මාර්ගය ඒක වෙනස් කරන තැනකට වුණත්
මේ සැලසුම් තියෙන පුළුවන්. ඒවා අපිට තියෙන උපකල්පන නැත්නම් ඒවා අපිට තියෙන මේ සැකසහිත කලාප. ඉතින් මේවා තියෙන්න පුළුවන් මේක පිටිපස්සේ ඊළඟට එන ගිවිසුම් විදියට මේ අත්පත් කරගෙන. ඉතින් මේ සියල්ල කරාට පස්සේ අපිට මං කියන අලුතෙන් ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ. මේක ආරක්ෂා කිරීම සඳහා ඉන්දියන හමුදාවට, ඉන්දියන ආරක්ෂාවට අනිවාර්යයෙන් මේකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. හරි, ඉන්දියන් හමුදාවට මේ මේවා ආරක්ෂා කරන්න ඉන්න සිද්ධ වෙනවා. මොකද අද වෙනකොට මේ රට එක පැත්තකින් චීනයේ ආර්ථික තීරයක් මාවතක් ව්‍යාපෘතියේ ගොදුරක් බවට පත් කරලා අපි දැන් එක පැත්තකින් බැටකමින් ඉන්නවා. දැන් මේ යන්නේ ඊළඟ වටේ ඉන්දියාව ලෝක බලවතෙක් වීමේ ගොදුරක් බවට තමයි දැන් මේ උතුරු ප්‍රදේශය සහ ත්‍රිකුණාමලය සහ නැගෙනහිර මේ මේ පළාත් දෙක පත් කරන්න හදන. ඉතින් ඒ නිසා නැවත වතාවක් අවධාරණය කරන්නේ මේ ඊ අස්සම් කරපු ගිවිසුම. මේක ඓතිහාසික පාවාදීමක්, මේක ඓතිහාසික ද්‍රෝහිකමක්. මේ රටේ ජනතාවට දීව කරපු මේක කරන්න රනිල් වික්‍රමසිංහට බලයක්වත් හැකියාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ පහුගිය මැතිවරණය පරාජය වෙච්ච පුද්ගලෙක්. ඔහුට ජනවරමක් නැහැ. ඒතර ඔහුට ජනවරමක් නැතුව තමයි මේ සියල්ල කරන්නේ. ජනවරමක් තිබිච්ච අය අවුරුදු 99 ගිවිසුම් අස්සම් කරද්දී මිනිස්සු ප්‍රශ්න කරා අවුරුදු 5කට බලයට ඇවිල්ලා කොහොමද අවුරුදු 99කට ගිවිසුම් අස්සම් කරන්නේ කියලා. ඒ ජනවරමක් තිබිච්ච අය අස්සම් කරද්දී දැන් මේක සිද්ධ වෙන්නේ ජනවරමක්වත් නැති පාලකෙක් තමයි අඩුමතරමේ මහජන නියෝජිත ආයතන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව තමයි උත්තරීතර ව්‍යවස්ථාවට යටත් වෙන්න කියලා අනිත් මිනිස්සුන්ට බණ කියන කට්ටිය මේ ගිහිල්ලා අස්සම් කරන ගිවිසුම් කවුරුවත් දකින්න නැතුව, රටවත් දකින්න නැතුව, ජනතාවත් දකින්න නැතුව, ජනතාවගේ ඉරණම තීරණය කරන ගිවිසුම් අස්සම් කරනවා. මේක කරන්න මේ රනිල් වික්‍රමසිංහගේ පුජ්‍යලට අයිතියක් නැහැ. ඒ නිසා ඔහු පැහැදිලිවම මේ රට ආර්ථික ගොඩනඟපු පුජ්‍යලයි විදියට මේ ඉතිහාසගත වෙන්නේ. මේ ඓතිහාසික ද්‍රෝහිකමට සම්බන්ධ වෙච්ච මිනිහා විදියට තමයි ලංකාවේ අනාගත පරම්පරාව කවදරි දවසක ඔහු දිහා දකින්නේ. ඒ නිසා මේක අපි අද දකින්න අද දවස නෙමෙයි, තව අවුරුදු 10ක් 20ක් 30ක් 40ක් ඉස්සරහට මේ රට ගෙනියන්න හදන මාවත් සම්බන්ධයෙන්. ඒ නිසා මේ පාවාදීමට තමයි මේ රට ගෙනියන්න හදන්නේ, අත්පත් කර ගැනීමට. ඒ නිසා එකපැත්තකින් IMF කොන්දේසියුලින් මේ රටේ ආර්ථිකයට පහර දෙමින් ඉන්නවා, ජනතාවගේ අයිතිවාසිකම් කොල්ල කමෙන් ඉන්නවා. ඊළඟ වටේ දැන් මේ ඇවිල්ලා තියෙනවා ඊළඟ න්‍යාය පත්‍රය ඉන්දියානු ඩොලර් බිලියන 3.9 ණය වලට හිලව් වෙන්න උතුර සහ නැගෙනහිර ඉන්දියාවට පැවරීමේ ව්‍යාපෘති තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ත්‍රිකුණාමල ආර්ථික කලාපය හරහා ලංකාවේ ස්වාධිපත්‍ය ගොදුරු කිරීම ව්‍යාපෘති ඇවිල්ලා තින්නේ. ඒ නිසා මේක පරාජය කරන්න ඕනේ. ඉතින් පාර්ලිමේන්තුවට මේක ගෙනාවත් අපි හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරු එහෙට මෙහෙට වැරෙන්න පුළුවන්. දැනට කොටසක් ඕනම දෙයක් සම්බන්ධයෙන් කියන්නේ අපි ඡන්දයක් වෙනකන් ඉන්නේ, ඡන්දයක් අහම මේක බලා ගන්නවා කියලා. තව කට්ටියක් කියන්නේ ඒකේ කොටසක් හොඳයි කොටසක් නරකයි කියලා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවට ගෙනාවත් ඕවගේව තමයි අපිට අහන්න හම්බෙන්නේ. ඉතින් අපි හිතනවා මේ රටේ මහජනතාවට මේ මේ ගිවිසුම් සම්බන්ධයෙන් ඇස් දල්වලා බලන්න, මේ පාවාදීම දිහා ඇස් දල්වලා බලන්න, මේකට රිහිව පෙළගැහෙන්න කියලා අපි ජනතාවilla හිටනවා. අපි ආරම්භ කරනවා පැහැදිලිවම අපි ඉන්දියාවටත් කියනවා, අපි මේ මේ බලහත්කාරී ගිවිසුම් අස්සම් කරන සියලු දෙනාට කියනවා මේකට රිහිව මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ජනතාව මේ රට පුංචි රටක් වුණාට මේකට රිහිව ආපු ආක්‍රමණය සියලට රිහිව සටන් කරපු ඒකට මැදිහත් වෙච්ච ඉතිහාසය මේ රටේ ජනතාවට තියෙනවා. ඒ නිසා ඒ සටන් කරපු ලේ තියෙනවා මේ රටේ මිනිස්සුන්ගේ. ඒක මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටක්ම යටත් කරාන් පස්සේ ලෝකේ මිනිස්සු සටන් කරා, පීඩිත ජනතාව සටන් කරා, ඉන්දියාවෙත් පීඩිතව සටන් කරා බ්‍රිතාන්‍යයන්ගේ යටත් වීමට රිහිව. ඒ නිසා කිසිම රටක් තවත් රටක් යටත් කරනවට ඒ රටේ ජනතාව එකඟ වෙන්නේ නැහැ, බලහත්කාරයට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මේ යටත් කිරීමට රිහිව මේ රටේ ජනතාව මේ යටත් කිරීමේ කිරීම සඳහා යන මේ පළවෙනි දෙවෙනි පියවර මේ රටේ ජනතාව අනුමත කරන්නේ ඒකට ඉරිව ජනතාව පෙළ ගැහෙනවා කියන එක අපි යටත් කරන හදන රටවල තානාපති කාර්යාලවලටත් අපි අනතුරු අඟවනවා. ඔබ මේ ගාලේ කතා වුණා ඉන්දියානු උද්වේලේ ලංකාවේ වෛද්‍යා කරන්නේ කියලා. ඒක ගැන කතා කරන්නේ මට මතක නැහැ. දැනට වාර්තා වෙච්ච විදිහට ඉන්දියානු රුපියල ලංකාව තුළ අභ්‍යන්තර මුදලක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි සාකච්ඡාව තිබුණේ. ඉන්දියාව සහ ලංකාව අතර විදේශීය ගනුදෙනු සඳහා ඉන්දියන් රුපියල යොදාගනිමින් සාමාන්‍යයෙන් අපි රටක් විදිහට විදේශීය ගනුදෙනු වලට පාවිච්චි කරන ඩොලර්. දැන් අර මම කලින් සඳහන් කරපු ඩී ඩොලරයිසේෂන්, ඒ කියන්නේ ඩොලර් හරණය කියන ලෝකයේ තියෙන ප්‍රවණතාවයේ කොටසක් විදිහට තමයි මේක සැලකෙන්නේ. ඉතින් ඩොලර් වලින් ඉවත් වීම ලංකාවටත් ලෝකයේ ඕනම රටකටත් අපි හිතනවා ඒක ඩොලර් ගනුදෙනු ඉවත් වීම සාධනීය කාරණයක් කරන ආර්ථිකයකට. නමුත් ඒක එහෙම වෙද්දී ඒකත් එක්ක සම්බන්ධව තව විශාල ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. දැන් අපි ඩොලර හරණය කියන තනි ක්‍රියාමාර්ගය ගත්තොත් එimhe ඒකේ සමහරට ලංකාවට ආර්ථික වශයෙන් වාසියක් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක සම්බන්ධ වෙලා අපේ අරයිවල් ටිකක් නැති වෙනවා නම් අපේ බලශක්ති ස්වාධිපත්‍ය නැති වෙනවා නම් අපේ තෙල් සැපීමේ සම්පූර්ණ ඒකාධිකාරිය රටකට යනවා නම් වෙනම ආර්ථික කලාපයක් රටක් ඇතුළේ හැදෙනවා නම් තවත් රටක අන්නේ සියල්ල එකතු කරාන් පස්සේ එතකොට ඒකට එන්නේ වෙන විග්‍රහයක්. ඒතොර ඒක සම්බන්ධ කරන්න වෙන්නේ අපිට මේ සමස්ත ක්‍රියාවලියේ පුරුකක් විදිහට. එතකොට ඒක ලංකාවට අවශ්‍යදායකයි. කතාවක් තිබනේ ඉන්දියාව අමෙරිකාවට දෙන්න බලශක්ති බලය දෙන්න යනවා. එතකොට
පැහැදිලිවම දැන් අපි දිගින් දිගටම අවධාරණය කරා මේ එල්එන්ජී ගිවිසුම සහ වෙනත් බලශක්ති ගිවිසුම් සම්බන්ධයෙන් ඒ ගිවිසුම් සියල්ලෙදිම අපිට පේන තිබිච්ච කාරණේ තමයි ඉන්දියාව සහ එක්සත් ජනපදය ඇමරිකාව ලංකාවේ බලශක්තියේ ස්වාධිපත්‍ය නැත්තම් බලශක්තියේ මැදිහත් වෙන උගල මේක දැන් අපිට දැන් හොඳටම තේරෙන ඕනේ ලංකාව ලංකාවේ බලශක්ති වෙළඳපළ කියලා කියන්නේ ඉන්දියාවේ නගරික වෙළඳපළ තරම්වත් ලොකු නෑනේ එතකොට මේ ඉන්දියාවට මෙහෙවිල කරන්න බිස්නස් එකක් නෑ ඇත්තටම එතකොට මේ ඉන්දියාවේ ඉන්නේ ලංකාව පිහිටලා තියෙන භූදේශපාලනික වැදගත්කම නිසා එතකොට භූදේශපාලනික වැදගත් ස්ථාන අත්පත් කරගන්න. ඉතින් ඒගොල්ලෝ ත්‍රිකුණාමලයේ අත්පත් කරගෙන තීරණය කළා තියෙනවා. එතකොට චීනය හම්බන්තොට අත්පත් කරන් තියෙනවා. ඒතකොට ඒ නිසා චීනය ආවට පස්සේ මේගොල්ලොන්ට එන්න තියෙන උමනා තව වැඩි වෙලා තියෙනවා. එතකොට මේක තමයි මෙතන කතාව. එතකොට ඇමරිකාවට එහෙ ඉඳලා ඇවිල්ලා මෙහෙ කරන්න බිස්නස් එකක් නෑ අපිට තේරෙන විදියට. එතකොට ඒගොල්ලෝ එන්නේ ලංකාව ඉදිරි දේශපාලන ආර්ථික වර්ධනයන් වල මොකද දැන් ලෝකේ ඉතාම දැවැන්ත බරපතල සාකච්ඡාවක් තමයි ඉදිරි මේ 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 ආරම්භ වෙන සීවස ආසියානු රටවල් ආසියානු ආර්ථිකයේ ප්‍රසාරණ සීවස. එතකොට මේ ආසියානු ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකොට චීන ආර්ථිකය ලෝකේ පළවෙනි ආර්ථික බවට පත් වෙනකොට අනිවාර්යයෙන් මේ කලාපයේ තියෙන යුද උණුසුම යුද මැදිහත්වීම ඉහළ යනවා. දැන් අන්තිමට පැවතිච්ච නේටෝ සාකච්ඡාවල නේටෝ එකේ ආපු ප්‍රධාන සාකච්ඡාව තමයි දකුණු දිග චීනයේ තියෙන සම්බන්ධය මොකද්ද නේටෝ එකේ වැදගත් වීම කියලා. ඒතොර ඒකට පිටින් වෙනම ගෙන්නුවා රටවල් කීපයක් ගෙන්නුවා ජපානයේ ආව ඕස්ට්‍රේලියාව ආවා. ඒතොර ඒ වගේ රටවල් කීපයක් ගියා ආරාධිත රටවල් ඉදිරියේ සාකච්ඡාවල. ඒතොර මේ යුද උණුසුමක් තමයි ආසියානු කලාපයේ ඇතිවෙමින් තියෙන. ඒතොර මේකත් එක්ක අපි ක්‍රීඩා කරන්න ගියාට පස්සේ අනිවාර්යෙන්ම මේකේ ප්‍රතිඵලය මොහොතකට සුව දෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් මේකේ ප්‍රතිඵලය අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අවධාරණය කරනවා මේ ආර්ථික කලාප පිටිපස්සේ සමහරට මේ කම්කරුණු නීති වෙනස්කම් මේකත් එක්ක සම්බන්ධයි. දැන් මේ ත්‍රිකුණාමලයේ ආර්ථික කලාපය සකස් කරනවා කියලා කිව්වට පස්සේ මේ ත්‍රිකුණාමලයේ ආර්ථික කලාපයට සමහරට මේ ආණ්ඩුව සූදානම් වෙන්න පුළුවන් කම්කරුණු නීති ගැනලා මේකොට මේවා අධිකරණෙත් ප්‍රශ්න වෙනවා අනිවාර්යෙන්ම. ඒ කම්කරුණු නීති සමත් කරගන්න ඒවා ඉස්සරහට ගෙනියන්න බැරි වුණාට පස්සේ ඒවා මේ අලුතෙන් වෙළඳ කලාප වගේ ඒවා නැවත ඇති කළා. ආර්ථික කලාප ඇති කළා අලුත් ආර්ථික කලාප. කාලයක් වෙළඳ කලාප හැදුවිත් ওই පදනමින් කම්කරුණු නීති ක්‍රියාත්මක වීම බාධා කළ තමයි වෙළඳ කලාප නිර්මාණය කරේ. ඒ වගේ ආර්ථික කලාප එන්න පුළුවන් මේ අලුත් කම්කරුණු නීති ක්‍රියාත්මක කරන කලාප විදිහට. ඒ නිසා මේවා එකිනෙකා සම්බන්ධ කාරණා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සමස්ත සැලැස්ම පේන්නේ නැහැ. මේ සමස්ත සැලැස්ම පේන්නේ සමස්ත සැලැස්ම ඉස්සරහට එනකොට තමයි පේන්නේ. ඉතින් ඒ නිසා මේ සියල්ල ඇතුළත අපි දකිනවා. ඒ නිසා අර ඔබ මුලින් අහපු කාරණේ එක්සත් ජනපදය ලංකාවේ ආර්ථිකයට මැදිහත් වීමේ ඇත්තම කිසිම ආර්ථිකමය කාරණයක් නෑ. ඒක දේශපාලන යුදමය කාරණයක්. අනිවාර්යෙන් මේ බලශක්ති සම්බන්ධය යනතුරු තියෙනවා. ඒතකොට ඉන්දියාවයි එක්සත් ජනපදය දෙකම හිතනවා වෙන්න පුළුවන් චීනයේ කරලා තියෙන මැදිහත් වීම පස්සට තල්ලු කරන්න ලංකාවට මැදිහත් වෙන්න ඕන කියලා. දැන් මේ වසර පහකට නම් දේශපාලනය පරිදි එතකොට ඒ කාලේ ලංකාවේ අනාගතයේ තීරණය කරන තීන්දුව තීරණ ඇයි මේ විදිහට ගන්නේ? මොකද්ද උඹ බලාපොරොත්තු වෙන රාජ්‍ය? ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී තියෙන ප්‍රශ්නේ. මේ අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා පාවිච්චි කරන ආකෘතිය තියෙන ප්‍රශ්නේ තමයි ඒක. ඒ කියන්නේ අපි නියෝජිතයෝ පත් කරනවා පත් කරන්නේ අවුරුදු 5කට. ඒ 5 අතර අපිට මේ නියෝජිතයෙක්ව සම්බන්ධ වෙන්න විරෝධය පළ කරන්න ඒ ආයතන වලට ගැටෙන ක්‍රමයක් නැහැ. අපි ඒ නිසා තමයි කියන්නේ ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් රටට අවශ්‍යයි කියලා. ඒතර ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයේදී අපි අවධාරණය කරන්නේ ජනතාව රාජ්‍ය පාලනයට මැදිහත් වෙන්න ඕනේ. ඒතකොට මම මේ හැමෝටම කලබලයි. දැන් ගොඩක් අය කලබලයි නේ උද්ඝෝෂණ ඒ වගේ ඒවා තියෙනවා කලබලයි. ඉතින් කලබලෙන් දෙයක් නැහැ ඒතකොට. ඒතර උද්ඝෝෂණ කියලා જાතියක් අවශ්‍ය නැහැ. මිනිස්සු ඒ මහජන කවුන්සිල් වලට ජන සභාවලට ජන ආරක්ෂක සභාවලට මොනවහට එකතු වෙලා මිනිස්සු තමන්ගේ මතය කියනවා මේව කරන්න එපා මේව කරන්න කියලා. එතකොට ආණ්ඩුවට බොහොම ලේසියෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඒව මේගොල්ලෝ කරන්නේ නැහැ. ඒකට හේතුව මහජනතාවගේ ජන සභාව නෙමෙයි. මේ තියෙන පාර්ලිමේන්තුව මේ වඳ බැහැපු පාර්ලිමේන්තුවත් කැඳවන්නේ නැහැ. අඳුමතරේ වඳ බැහැපු පාර්ලිමේන්තුවට කිව්වේ නැහැනේ මේ ගිවිසුම් සම්බන්ධයෙන්. හරිද? ඇවිල්ලා කියන්නම් කියලා කියන්නේ. ඉතින් ඇවිල්ලා කියන දෙයක් නෙමෙයි මේක අස්සම් කළා. හරි එතකොට ඒ සියල්ලෙන් පේනවා ප්‍රජාතන්ත්‍රවාදී කියලා මේ අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය යල් පැනලා ඒ නිසා ජනතාවට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ ක්‍රමයේ අතික්‍රමණය කරන මේකට එක එක මූණු ගෙනලා හරියන්නේ අරයා හොඳයි එයා මේ දවස්වල ඒකට විරුද්ධව කතා කරනවා එයා නම් නියමයි කියලා වැඩ නැහැ මේ සිස්ටම් එක ඇතුලේ තව කවුරු ස්ථානගත කරත් ඒ හැමෝම එක්කෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ව්‍යාපෘති වල ගොදුරු වෙනවා. ඒක වළක්වන්න නම් මහජනයා රාජ්‍යට සම්බන්ධ විය යුතුයි. මහජනයා රාජ්‍ය බලයක් ලෙස රාජ්‍ය කුළුණක් ලෙස නැගීන තත්ත්වයක් ඇති කරන්න ඕනේ. දැන් රාජ්‍ය කුළුණු ඔක්කොම තියෙන මහජනයාට පිටින්. ඒ නිසා මහජනයාගේ කුළුණ රාජ්‍යයේ ඉස්සරහට ගේන්න ඕනේ.